ආයුබෝවන් සුභ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම රෝෂණී විජේසූරිය මුලින් අවධානයේ දවසේ සිරස්තල වෙත. තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 8කින් ඉහළට. පාන් මිල වැඩි කිරීමේ තීරණය හෙට. අපමත උදාහරණු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 9ක් ප්‍රශ්න කරයි. රාජ්‍ය ඇමති රංජන්ගේ ප්‍රකාශයට බුද්ධ ශාසන ඇමතිගෙන් දොස්. එතුමාගේ ආගම කෙනෙක් විදිහට එතුමාට විශේෂ අයිතියක් නැහැ එවැනි ප්‍රකාශයක් කරන්න. සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය සිව් දෙනෙක් රුමස්සලදී මුහුදට වැටේ. දෙදෙනෙක් අතුරුදන්. බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්මදේශනාව පස්වග මහණුන් උදෙසා පැවැත්වීම ඇතුළු බුද්ධ චරිතයේ වැදගත් අවස්ථා රැසක් සිදු වූ ඇසළ පුරපසළොස්වක බොහෝ දිනය අදයි. එවරුවෙන් බෞද්ධ සදහැවතුන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වතාවත්වල නිරත වුණා. ශාසන ඉතිහාසයේ විමසීමේදී ඓතිහාසික වූත් පූජනීය වූත් අසිරිමත් සිදුවීම් රැසකට මුල් වූ දිනයක් ලෙස ඇසළ පොහෝ දිනය සැලකෙනවා. අප මහා බෝසතාණන් වහන්සේ මහමායා දේවියගේ කුස පිළිසඳ ගැනීම 29 වන වියේදී සතර පෙර නිමිති දැක ගිහිගෙයි කලකිරී අභිනිෂ්ක්‍රමණය කිරීම සිදුව ඇත්තේ අදවන් පොහෝ දිනයකදී බව ශාසන ඉතිහාසයේ සඳහන්. භික්ෂුන් වහන්සේගේ බස් විසීමද ඇසළ පුන් පොහෝ දිනේ නැරඹෙනවා. මෙතර හිරු ටීවී හිරු FM ප්‍රමුඛ හිරු මාධ්‍යාලයේ සභාපති රේනු සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක හිරු ධර්ම ප්‍රදීපයේ වැඩසටහන අද දිනේ පුරා පැවතුණේ කොළුණාව රාජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින්. උදැසන 6ට අෂ්ටාංග ශීලයේ සමාදන් කරමින් හිරු ධර්ම ප්‍රදීපයේ වැඩසටහන ආරම්භ වූ අතර එෙහිදී පිරිස ශීලයේ පිහිටුණු ලැබුවේ කොළුණාව රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළුණාවේ ධම්මික හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. මෙතර අද පසුරුවේ විශේෂ ධර්ම සාකච්ඡාවක් ද පැවැත්වුණු අතර ඊට පූජ්‍ය මැදිරිගිරියේ සිද්ධාර්ථ හිමියන් කතිකාචාර්ය සේනරත්න කාර්යෝ සමහතා සහ ජ්‍යොතිර්වේදී නිශාන්ත පෙරේරා මහතා එක්ුණා. ඇත්තටම සිංහලවාද සූත්‍රයේදී බුදුහාමුදුරුව ඉලක්ක කළේ රාජ්‍ය පාලකයන්. සහජීවනය කියන වචනයට අද දවසේදී නිවැරදි අර්ථකථනය ලබා දීලා තිබෙනවාද? ඒ වගේම බුදුදහම තුළ අපි මේ සහජීවනය වටහා ගන්නට උකහා ගන්නට කටයුතු කරන්නේ කොහොමද? අබුද්ධෝත්පාද කාලයකට කලින් තියෙන කාලය තමයි විපරීත කාලය කියන්නේ. මේ කාලෙදි මිනිස්සු මේ නරක හොඳ හැටියට සලකනවා. වැරදි දේවල් හරි දේවල් හැටියට සලකනවා. මේ කට ඉස්සර වෙන්නේ වචන රළු පරළු වෙන්නේ තමන්ගේ මතය සමාජගත කරන්නට යෑමේදී. කරන්න බැරි දේවල් කීවට කමක් නැහැ. හැබැයි කියන්න බැරි දේවල් කරන්න එපා. ඒ නිසා ඔය කියන වචන ගැන හොඳ සැලකිල්ලක් දක්වන්න. කවුරු හරි පාරේදී ඇඟේ හැප්පුණොත් ඇයි කියලා අහනවා. ඒකේ ප්‍රතිචාරය මොකක්ද? ඇයි මොකද? ඔකනේ ප්‍රතිචාරය. ඊළඟට එන්නේ ඇයි මොකද කියලා තමයි මාත් අහන්නේ. ඊට පස්සේ චටස් පටස් ගාලා සද්දයක් ඇහෙනවා. කෙනෙක් ඉස්පිරිතාලේ, අනිත් එක්කන පොලිසිය. ඇඟේ හැප්පුණාම ඇයි සමාවෙන්? ඔච්චරයිනේ. සහජීවනයේ කියන එක නැති වෙන්නේ සැර පරුෂ වචන නිසා. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 9කට ආසන්න කාලයක් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. ඒ අප්‍රේල් 21 වන දින එල් වූ ප්‍රහාරය පිළිබඳ සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි. ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම්දීමකට අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ පෙරවරු 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳ වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවා. එහිදී ඔහුගෙන් පාස්කෝර දින ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් දීර්ඝව ප්‍රශ්න කර තිබෙනවා. ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව හේමසිරි ප්‍රනාන්දු මහතා පස්වරු 4 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිට ගොස් ඇති බව සඳහන්. රොහල් ගතව සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩුය වාසිරෙන පොලිස්පති පූජිත් ජයසුන්දරන මහතුරුන්ව පසුගිය දෙවනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙනුණා. එම අත්අඩංගුවට ගැනීම සිදුවුණේ පාස්කු ඉරිදින ප්‍රහාර මාලාව වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුරද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති CD වික්‍රමරත් මහතාට කළ දැනුම් දීමෙන් අනතුරුවයි.
අත්රංගොඩගෙනු හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ අනිවාර්ය නිවාඩු යවනු පොලිස් ප්‍රතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු අතර පසුගිය නවවනදා ඔවුන්ව ඇප මත මුදා හැරුණා. රෝහලින් පිටවූ විගස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙන් වියනියෝග කළා. ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දුන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජාතික රෝහලේ දින 17ක් නිවාසික ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු නිවසට පැමිණ තිබුණේ පෙරේදා දිනෙයි. කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීමට පැය කිහිපයකට පෙර නාරාහෙන් පිට පොලිස් රෝහලට ඇතුළත් වූ අනිවාර්ය නිවාඩු යවුණු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. අද මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටිමිල ඉහළ දැමීමට දිවයිනේ ප්‍රමුඛ තිරිඟු පිටි අලෙවි සමාගමක් තීරණය කර තිබෙනවා. මෙම මිල ඉහළ යාමත් සමග බේකරි නිෂ්පාදනවල මිලෙහි වෙනසක් සිදුවන්නේද යන්න පිළිබඳව හෙට තීරණය කරන බව බේකරිමන්ගේ සංගමය ප්‍රකාශ කළා. අද මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටි මිල රුපියල් 8කින් ඉහළ දැමීමට මෙරට ප්‍රමුඛ තිරිඟු පිටි අලෙවි සමාගමක් තීරණය කර තිබෙනවා. ඒ අනුව එම සමාගම සිය පාන් පිටි අලෙවි ඒජන්තවරුන්ට දැනුම් දී ඇත්තේ අද මධ්‍යම රාත්‍රියෙන් පසු දැනට රුපියල් 87ක මිලකට අලෙවි කරන තිරිඟු පිටි කිලෝක මිල රුපියල් 95ක් දක්වා ඉහළ දමන ලෙසයි. කෙසේ වෙතත් 2016 වර්ෂයේ ජූලි මාස 14 වෙනිදා පාරිභෝගික කටයුතු පිළිබඳ පනත යටතේ නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 87ක් විය යුතු බවයි. මේ ප්‍රීමා සමාගම හිතුවක්කාර ලෙස තමයි මේ වැඩි කිරීම කරන්නේ. එසේ කිරීමට ඔවුන්ට නීතිය ප්‍රතිපාදන නැහැ. මොකද තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක්. තිරිඟු පිටි මිල වැඩි කරනවා නම් ඕනෑම සමාගමක් පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය ලබා ගත යුතුයි. මේ අතර තිරිඟු පිටි මිල ඉහළ යාමත් සමග බේකරි නිෂ්පාදනවල මිලද ඉහළ යාමක් සිදුවන්නේදයි අප කළ විමසීමකදී බේකරි හිමියන්ගේ සංගමයේ පැවසුවේ හෙට පස්වරුවේ මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද සිට ලබන 19 වනදා දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින වියලි කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මේ වන විට පුද්ගලින් 105%කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට වැසි අධහැලුණද බොහෝමයක් ප්‍රදේශවලට වැසි නොමිති කමින් ජනතාව පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ වියලි කාලගුණයෙන් මේ වන විට යාපනය ඇතුළු දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 567,662 පීඩාවට පත්ව ඇති බවයි. මේ අතර පවතින නියන්තත්වය හමුවේ මුරගහකන්ද ජලාශයේ ජලධාරිතාවද මේ වන විට අක්කර අඩි 1,71,500 දක්වා පහළ බැස තිබෙනවා. එම තත්වය හමුවේ ජලාශයට යට වූ නාවල ප්‍රදේශ ලේකම් කොට්ටාශයට ඇත් ගම්මාන 12ක් පමණ මේ වන විට යළි මතු ඇති ආකාරයයි මේ. එහි ජීවත් වූ ජනතාව නටබුන් වූ තම නිවාස දැක ගැනීමට සිඳී ගිය මොරගහකන්ද ජලාශයට පැමිණෙන අයුරුද අපට දක්නට ලැබුණා. තොම් පිටිය දිහා බලනවා. දැන් ජලාති පිළ තිරන හොඳයි. ගාම අපි අසන තත්ත්වයකට පත් වුණා වගේ තමයි හිතෙන්නේ අපිට. අද මේ අවට ගම් වල ඉන්න අපිට ආහන්න තනන්න නැ බොන්න වතුර ටිකක් නැ ජීවත් වෙන්න මාර්ගයක් නැ. තිබ්බ ගහ කොළ සේරම විනාශ වුණා. අද ඉතින් බොහොම දුකසේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ අතර මුරගහකන්ද ජලාශයේ නැගෙනහිර රක්ෂිතයට යම්කිසි පිරිසක් ඊයේ පස්වරුවේ ගිනි තැබීම හේතුවෙන් අක්කර 10කට වැඩි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී තිබෙනවා. මුරගහකන්ද ජලාශය ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී බිදානන්ද මහතා සඳහන් කළේ ජලාශය නැරඹීමට පැමිණෙන පිරිස් මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇති බවයි. මේ අතර පවතින වියලි කාලගුණයත් සමග විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම වසර 29කට පසු වාර්තා වන අඩුම මට්ටම දක්වා පහළ ගොස් ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. මේ අතර කළුතර කැලිඩෝ මුහුදු තීරයේ රළ ගොඩබිමට පැමිණීමෙන් එම ප්‍රදේශයේ මාර්ගයන් වැලිවලින් වැසී ගොස් ඇති අතර ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන්නේ බලධාරීන්ගේ අක්‍රමවත් වැඩපිළිවෙල හේතුවෙන් කැලිඩෝ මුහුදු තීරය කාදිනයට ලක්වන බවයි. අද මේ කැලිඩෝ වෙරළ ආශ්‍රිත තියෙන පාර සම්පූර්ණ හිදල ගිහින් ගෙවල් ජීවිතවල දෙයක් නැහැ. ඒ නිසා මේ අදූරදර්ශී පාලකයන්ගේ එවාගේ නිලධාරීන්ගේ තියෙන අක්‍රමවත් වැඩපිළිවෙල සමඟ මේ හානි වෙලා තිබෙන්නේ. පාර මැද්දේ තමයි මේ ඉන්නේ වැලිගොඩේ. දැන් මේ ගොඩක් කාලෙන් දැන් මේ අවුරුදු වරක් වැඩි මේ වගේ වැල්ල ගන්න තාම කවුරුත් ආවෙත් නැහැ පාලකෙන් බලන්න. දේශපාලනේ කිසිම කෙනෙක් ඇවිල්ලා නැහැ මේ කළුතර පැත්තට බලන්න. ඒකයි මේවා මේ විදිහට තියෙන්නේ. ගස් වලින් පිරිච්ච මේ කැලිඩෝ වෙරළ තීරය පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් විනාශ වෙනවා දැකින්න ලැබීම එක මම හිතන්නේ අපි ලංකාවේ ජීවත් වෙන පිළිසෙවිදිට අපි මේ අතර අම්බලංගොඩ, කහව, ගොඩගම, හික්කඩුව, තෙල්වත් යන ප්‍රදේශ ආශ්‍රිතව මුහුදු රළ ගොඩබිමට පැමිණීම හේතුවෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා.
මුහුද රළුවීම හේතුවෙන් අම්බලංගොඩ අකුරල මුහුද තීරයේදී නෑමෙන් වළකින ලෙස දන්වමින් එම ස්ථාන අවදානම් කලාප බවට පත් කිරීමට අම්බලංගොඩ පොලිසිය අද කටයුතු කළා. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ මුහුදු සුළඟ ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි. මේක අනිසි ලෙස බයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේක සුනාමි තත්ත්වයක් හිම නෙවෙයි කියලා අපිට පැහැදිලිව කියන්න පුළුවන්. දිවයිනේ දැන්ට බලපාන කාලගුණික තත්ත්වය අද දිනේ සිට ඉදිරි දින කීපය තුළ වර්ධනය වෙන ලක්ෂණ පහළ වෙලා තියෙනවා. මේ තත්ත්වය බොහෝ විට 16 ඉඳන් 19 වෙනි දින දක්වාම පවතී කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ශ්‍රී ලාංකික අනන්‍යතාව ලෝකයට ගෙන යාම සඳහා ලෝක බලදක්ෂ ජම්බෝරිය වැදගත් අවස්ථාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලෝක බලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා බලදක්ෂ කණ්ඩායම අද පෙරරුවේ හමු අවස්ථාවේදී. අමරිකාවේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයේදී ලබන 21 වෙනිදා ආරම්භ වන 24 වන ලෝක බලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා බලදක්ෂ කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම සිදු කෙරුණේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලදක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්. මෙම ජම්බෝරිය සඳහා සහභාගී වීමට වීසා නොලැබුණු දරු දැරියන් සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිවරිය දැනුවත් කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. තමා පාසල් වියේදී බාලදක්ෂයෙකු ලෙස කටයුතු කිරීමේදී ලැබූ අත්දැකීම් සිහිපත් කළ ජනාධිපතිවරයා පැමිණ සිටි බාලදක්ෂයන් සමග සුහද කතාබහකද නිරත වුණා. බාලදක්ෂයෙක් කියලා කියන්නේ සෑම කෙනෙකුටම ඉතාමත්ම ආදර්ශ චරිතයක්. ඒ නිසා මේ ගමන ඉතාම සාර්ථකව ගොස් ජාත්‍යන්තර බාලදක්ෂයන් සමග ඇති කරගන්නා සුහදතාවයක් තුළ ඔබෙත් මගෙත් ආදරණීය මාතෘභූමියේ ගෞරවය ආරක්ෂා කරමින් හොඳ විනයක් ඇතුව යහපත් දරු පිරිසක් විදිහට ඔබට ජම්බෝරියට සහභාගී වෙන්නත් ඒ වගේම ඉදිරි අනාගතයේ ඔබ සියලු දෙනාම හොඳට උසස් අධ්‍යාපනය ලබලා යහපත් පුරවැසියන් විදිහට කටයුතු කිරීමට ඔබ සියලු දෙනාට ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. වසර 4කට අධික කාලයක් ගත වුවද ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා යෝජනාවක් හෝ ගෙනීමට රජයේ අපොහොසත් වී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ගාලේ පැවති සම්මන්ත්‍රණයකදී ඔහු මේ අදහස් පළ කළා. ගාලේ දිස්ත්‍රික් ව්‍යාත්මක සමුළුවේ පැවැතුනේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාව නැවත වරක් ලෝකයේ බලවත් රටවල දඩබිමක් බවට පත් කිරීමේ ක්‍රියාදාමයක් සිද්ධ වෙමින් තිබෙනවා. ඒ නිසා ඊළඟ මැතිවරණයේදී ඔබ 2015 කළ වරද කළහොත් අපි නවතින්නේ ඇෆ්ගනිස්තානය, ඉරාකය, ලිබියාව, සිරියාව, ලතින් අමරිකාව නතර වූ තැන. ඊ පෙරද අපි දැක්ක මහබැංකුවේ අධිපතිතුමා කියනවා මේ වසරේ ආර්ථික වර්ධනය 10%ට වඩා අඩු වෙනවා කියලා. මේ විදිහට ආර්ථිකය වැටෙද්දී ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා විවිධාකාර ණය යෝජනා ඉදිරිපත් කරනවා. අඩු කොලියද ණය දෙන. කවුද අඩු කොලිය ණය දෙන්නේ? බැංකුව. බැංකුව වලට කියනවා ඔබ රටේ ඉවලේ පවතින ප්‍රමාණයට වඩා අඩු මුදලකට ණය දෙන්න ඉතුරු ටික ආණ්ඩුව ගෙවන්න කියලා. පහුගිය අවුරුදු 4 මාර්ට බැංකුව වලට ගෙවන්නම් කියලා කියපු කිසිම දෙයක් ආණ්ඩුව මේ උතුරු ගෙවලා නැහැ. මම දැක්කා යාපනයේ ගිහිල්ලා ජනවාරික ප්‍රශ්නයේ විසඳුමක් ගේන්න මම සූදානම් වුණා. ඒක බැරි වුණා කියලා අගමැතිවරයා ප්‍රකාශ කරනවා. ඒ අවුරුදු 4ක් ගියා අඩු ගන්න යෝජනාවක්වත් ගෙනල්ලා නැහැ. දැන් කොළඹ වරාය නගරේ අපි හැදුවා 4-5ක්වත් ගෙවන්නේ නැතුව ගිවිසුමකට ආවා ක්‍රම 50කට දෙන්න 450ක් අරගෙන. මේ ආණ්ඩුව කිව්වා මේ රටේ භූමිය චීනෙන්ට විකුණලා ඒකේ හින්දා අවුරුදු 99.2 බදු දෙනවා කියලා අර 500ම දුන්නා. අපිට ඕන හැට විකුණන්න බෑ. දැන් කරන්නේ චීන සමාගම අවුරුදු 200ක්. මේ දැන් අවුරුදු 200ක් ඉන්නෝනේ මේ කට්ටිය. මේ ආණ්ඩුව කරන දේවල් ගැන මම කියන්න වැඩිය මොන නැහැ. මොකද ඒක ඇඟට දැනෙනවා. රට දිහා බැලුවත්, ආර්ථිකය දිහා බැලුවත් හැම අංශකෙම කඩා හැලිච්ච කාලයක්. හැමදේම විකුණනවා. මේකටද අපි රටක් මොකට දුන්නේ? ඒ නිසා මේ ආණ්ඩුව පෙරලීමේ වගකීමක් තියෙනවා මේ රටේ ජනතාවට. අපිට විශ්වාසයක් නැහැ මේ ආණ්ඩුවට ජාතික ආරක්ෂාව ගැන අබමල් රේණුවක උමනාවක් තියෙනවා. එතකොට තමයි ජනතාව බය වෙන්නේ. දැන් ඔක්කොම අත්අඩංගුවට අරගෙන ඉවරයි කියලා අගමැති කියනවා. පොලිස් නිලධාරියෙක් කියනවා මහරගමදී සාරාන්ගේ ගෝලෙහි කල්ල ගත්තා කියලා. ඉන්නේ දැන් ඉන්නේ ජනාධිපතිවරණේ පළාත් සභාව තියන්න ඕන කියලා කියනවා. ජනාධිපතිවරණයක් වෙනවා නම් අපි ඒකටත් කිසි පැකිලීමක් නැතුව මුහුණ දෙනවා විතර නෙවෙයි. අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න මේ රටට ආදරය කරන මිනිස්සුෙක් දාන්න අපි සූදානම්. මේ අතර ශ්‍රී ලංකා ජාතික රණවිරු බලවේගයේ සමාජිකයන් අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු වූයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටීමටයි. ඔබතුමාගේ අපේහෙලා ශික්ෂණ ඉදිරි මැතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරන්න ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රණවිරු ජනාධිපති කෙනෙක් කරනවාමයි අපි මේ රණවිරුවෝ ඉදිරිපත් කරන්නේ.
ආමනේ අපි බින්දු අරගෙන ෆොටෝ ගන්න කියලා ඉන්න කිව්වා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ කල්දබීමට මැතිවරණ කොමසාරිස් උපරයාද ආණ්ඩුවට සහය පළ කරන බවට එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අබේවර්ධන මහතා චෝදනා කරනවා. අද පෙරරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීබී රත්නායක මහතාද මේ පිළිබඳව අදහස් පළ කළා. රනිල් වික්‍රමසිංහ ආගමැතිතුමා නන්දු ඩෝමින් ඉන්නවා. එතුමා කරන්නේ මොනවද, කියන්නේ මොනවද මේ රටේ සත්‍ය ගැන එතුමාට කිසි අවබෝධයක් ඇති බව මේ පහුගිය කාලිකරු ප්‍රකාශන වලින් අපිට පේන්නේ නැහැ. මැතිවරණ කොමසාරිස්තුමා ගැන මට කියන්න තියෙන්නේ එතුමා තමයි මේ රටේ ඉන්න පුංචි බොරුකාරයා. එතුමාට කරන්න පුළුවන් දෙයක් නැහැ. දැන් ජනාධිපතිවරණයේ කල් දමා ගැනීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා උදව් කරනවායි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ අතරතුරේ තීරීංකාරක සභාව දාලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීන්දුව දෙනවා. ඉසාර්ඩ් බදුදීන් නිදොස් කොට නිදාස් කරන්න පුළුවන් එහෙට චෝදනාවක් නැහැ. ඒක තීරීංකාර සභාවට කතා කරන්න පුළුවන් මගුලක් නෙවෙයි. ඒක අධිකරණයට තියෙනවා. අධිකරණය තීන්දුව කරලා දෙන්න ඕන කාරණේ. සුදු හුණු ගාලා එළියට දානවා කියලා කිව්වේ ඒකයි. රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් බුද්ධ ශාසන විෂයභාර අමාත්‍යවරයා ලෙසට තමන් දැඩි ලෙස කනකාටුව පළ කරන බව බුද්ධ ශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම් පෙරේරා මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි ප්‍රකාශයක් කිරීමට රංජන් රාමනායක අමාත්‍යවරයාට කිසිදු අයිතියක් නොමැති බවයි. රංජන් රාමනායක මෙතුමා බෞද්ධ කෙනෙක් නෙමෙයි, එතුමාගේ ආගම කෙනෙක් විදියට එතුමාට කිසිසේත් අයිතියක් නැහැ එවැනි ප්‍රකාශයක් කරන්න. එනිසා මම මේ අවස්ථාවේ කියන්න ඕන, රංජන් එතුමා කළ ප්‍රකාශය ඉතා බරපතල, බොහොම නිගරු, වකිවතු රහිත ප්‍රකාශය. මම බුදු ශාසනයක විදියට බොහොම කනගාටු වෙනවා. මේ ගැන අගමතුමා දැඩි ලෙස ඉවර ගන්න බවත් මට ප්‍රකාශ කළා. එතුමා කියන දේවල් කොහෙද තාම ඔප්පු කරලා තියෙන්නේ? පුස්සක් කියන මිසක් ඒව තාම ඔප්පු කරන විදියට දීලා ක්‍රියාත්මක නෑ. මේ අතර අපි හදමු දරුවන්ට හෙටක් සංවිධානයේ නියෝජිතයින් බණ්ඩාරවෙල පොලිසියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේ රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින්. මේ ප්‍රකාශයේ තියෙන බරපතල භාවය තමයි මේක ආණ්ඩුවේ මතයද? අපි දන්නවා මේ ආණ්ඩුව පත්වෙච්ච දවසේ ඉඳලා බුද්ධාගමට බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මහ පහරක් වදන එතුමා මේ බෞද්ධයෙක් නෙවෙයි. අනික තමුන්නාසේගේ අණ අපිට අවශ්‍ය නැහැ. අපි දන්නවා මොලේ කලන්දක් නැති තමුන්නාසේගේ ඇඟ තිබුණට මස් විතරයි. ඒගොනාට අපි කියනවා කට තිබ්බ පළියට මේ විදිහට තප්පුලන් මේ අතර රංජන් රාමනායක රාජ්‍ය මාත්‍යවරයාගේ ප්‍රකාශය අදත් භික්ෂුන් වහන්සේ ඇතුළු පාර්ශ්ව රැසකගේ විවේචනයට ලක් වුණා. නොයෙක් දෙනා රටට ආවට පළියට නොයෙක් දේවල් ප්‍රකාශ කරමින් මුළු සමාජයේම කුපිත කරවන අවස්ථාවන් අපට දකින්න ලැබුණා. එවන් අවස්ථාවක මේ මොහොත වෙන විට මට දකින්න ලැබුණේ රංජන් මැතිතුමා අන්‍ය ආගමිකයෙක් වශයෙන් ඉඳගෙන භික්ෂුන් වහන්සේලාට වැරදි කියමින් බෞද්ධයන් නොමග යවන තත්ත්වයකට පත් කරන වදන් අපට අහන්න ලැබුණා. එවැනි ප්‍රකාශයක් කිරීම මම හිතනවා කිසිම අන්‍ය ආගමිකයෙක් පිළිගන්න දෙයක් නෙවෙයි. අර හැම එකටම බුරණ රංජන් රාමනායක භික්ෂුන් වහන්සේලාට ඉතාම නින්දනීය විදිහට ගහපේ. මේක මම ඔහුගේ හඬක් කියන එක කියන්නේ නැහැ. මම කියන්නේ පක්ෂේ නායක ගේ වුවමනා ඉටු කරුවද කියලා රංජන් කියන්න. මේ තුමා අර්බුදකාරී ප්‍රකාශ නිකුත් කිරීමට ඉතා ජනප්‍රියයි. දේශපාලන ලක්ෂණ හැටියට එවැනි ප්‍රකාශ කරනකොට මම හිතන්නේ දෙපාරක් හිතන්න ඕනේ. ඒක මම ඉතා පිළිකුලින් එක හෙලාම හෙලා දකින්න. ඒකේ ආණ්ඩුවේ තියෙන ප්‍රශ්න වසා ගන්න ඇතම් දේවල් ජනතාව අතරට ගෙන යාමද මේ සිදුවෙන්නේ? ඔය වගේ අතරට ගෙනිච්චොත් ප්‍රශ්න නැති වෙන්නේ නැහනේ. ආණ්ඩුව කඩන් වැටෙන්න පුළුවන්. ඔය වගේ ප්‍රශ්න දාලා ඉවරලා ජනතාව අතරට ගෙනියන්න පටන් ගත්තා. ඔව්, ඒ මට්ටමින් කතා කරනවා නම් ඔහු පහුගිය කාලේ හැසිරීම අනුව අපිටත් කියන්න වෙන්නේ ඔහුත් ලිංගික අපචාරවලට ලක් වෙච්ච කෙනෙක් කුඩා කාලේදී. ගිහියෝ පැවිද්දන්ගේ විනය පිළිබඳ කතා කරද්දී මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. මේ සමාජයේ ආගම මූලික කරගත් සමාජයක්. එම නිසා මේ වෑදී ප්‍රවේශයෙන් සහගතව කතා කරන එක හොඳයි කියලා අපි ඉල්ලා සිටින්න කැමතියි. අපි ඉතාම පිළිකුලෙන් හෙලා දකිනවා අපේ ගරුතර මහා සංඝරත්නයට රජයේ ඇමතිවරයෙකුට අපහාස කිරීම සම්බන්ධයෙන්. හරියට යන මේ පක්ෂ නායකයෝ මේ වගේ වාචාල ඇමතිවරු අස් කරලා දාන්න ඕන. එහෙම නැත්නම් අපේ මහා සංඝරත්නයෙන් වැඳලා සමාව ගන්න ඕන මේ වාචාල කතා. ජනපති අගමැති හා හිටපු නීති හා සාමය පිළිබඳ අමාත්‍යවරුන්ගෙන් සාක්ෂි විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ කටයුතු ලබන මාසය වන විට අවසන් කළ හැකි වනු ඇතැයි එම කාරක සභාවේ සාමාජික ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. අද ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
බුද්ධියංශ ප්‍රධානීන් ඒගොල්ලෝගේ පින්තූර පෙන්වන්න නැති වෙන්න අපි අවශ්‍ය පියවර ගන්නවා. නමුත් පෞගිය දාවෙච්ච ශස්ත්‍රවාදී ප්‍රහාරයට වග කියන්න ඕන නම් බුද්ධියංශ ප්‍රධානීනුත් ඒක ජනතාව දැනගන්න ඕනේ. ඒක හන්ද ඒගොල්ලෝගෙන් ප්‍රශ්න කරන්න තියෙන දේවල් අපිට ප්‍රශ්න කරන්න වෙනවා. දැන් අපි දැක්කනේ පෞගිය දාස්සල ජාතික බුද්ධියංශ ප්‍රධානීයා පත් කරා. හමුදාවේ මේ ජෙනරල් කෙනෙක් පත් කරපු ගාම පස්සෙන්දා ඔක්කොම පත්‍රවල පළවෙනි පිටුවේ පින්තූරේ. ඉතින් බුද්ධියංශ ප්‍රධානීන් පින්තූර දා ගන්න ඕන නම් පත්‍රවල ජනතාව දැක්කම මොකද වෙන්නේ? ඉදිරියේදී කොහොමද මේ පරීක්ෂණ කටයුතු සිදු වෙන්නේ? ගවන්තුමාගේ හිටපු නීතිය ඇමතිවරුන්ගේ අපි ජනාධිපතිටත් ආරාධනා කරනවා එන්න කියලා. ඒ සාක්ෂියත් වැදගත්. ඒ සාක්ෂි කීපය ගත්තම සම්පූර්ණ පින්තූරේ මවා ගන්න පුළුවන්. ඊට පස්සේ රාජකාරී පැහැර අරපුවා ඉන්නවා නම් ඒගොල්ලන්ට අවශ්‍ය පියවර ගන්න. ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට තව කොච්චර කාලයක් යනවද මේ තේරින් කර සභාව කැඳවන්න? වැඩි කල් යන්න බෑ. මම හිතන්නේ ගොමන ලැබෙන මාසෙවත් මේක ඉවර කරන්න ඕනේ. අපි පරීක්ෂණ කටයුතු මේ ආකාරයෙන් සිදුවේදී අපි දැක ඊයේ කොළඹ ප්‍රධානියට ඇප ලැබෙනවා. ඔය එක ප්‍රශ්නයක් තියෙනවා. මාත් ඒක පත්‍රයෙන් දැක්කාද? දැන් ඒක ගැන සොයලා බලන්න ඕනේ. සමාරු හිතන්නේ ත්‍රස්තවාදී ඉවරයි කියලා. ප්‍රහාර එල්ලවීම නවත්තන්න සහතිකයක් දෙන්න අවුරුදු දෙකක් හෝ තුනක් යයි. ආයි නැවත ත්‍රස්තවාදී ඉසබීජය මේ රට නොයෙන්න අවශ්‍ය පියවරවල් ගන්න නම් අවුරුදු 8ක් 9ක් 10ක් යන්න පුළුවන්. එහෙම කිව්වම අර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වගේ අය කියනවා මම කියන එක පිළිගන්නේ නැහැ කියලා. ඉතින් මම හිතන් හිටියේ එතුමා නීතිඥයෙක් කියලා. නමුත් දැන් එතුමා ත්‍රස්තවාදී ගැන අපට උගන්වන්න පුළුවන් තත්ත්වයක ඉන්නා වගේ පේනවා. ඉතින් ඒක හන්දා අපි බලනවා ඉස්සරහට මොකද වෙන්නේ කියලා. තම විශ්වාසය අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී නියත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස කරුණ ජයසූරිය මහතා ඉදිරිපත් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. බණ්ඩාරවිල ඇල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු පෙන්වා දුන්නේ මගින් රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂ නායකත්වය රැක ගැනීමට හැකිවීම ඊට හේතුව බවයි. දැන් සමහරුගේ මතයක් තියෙනවා ජනාධිපතිවරණය දිනන්න පුළුවන් 150කුත් එකක් ගන්නවා කියලා. ඒක මිත්‍යාවක්. මොකද අපේ රටේ ඡන්දදායක කවරුවත් කාටවත් දෙවිලි මනක් දෙන්නේ නැහැ. පට්ටලුමයි. ඒතකොට දැන් අපි හිතමු කවුරුදවත් අපේක්ෂකයෝ 150 ගන්නෙ නැහැ කියලා. දෙකට තුනට ඡන්ද ඉල්ලලා ඡන්දගත්තු පක්ෂ දෙකේ උතුමේ ඒගොල්ලෝගේ දෙවිලි මන අපි දීලා දින්නේ කාටද බලන්න. සාමාන්‍ය වෙන්න පුළුවන් දේ තමයි කාටවත් දීලා නැහැ. එතකොට අර 147ක් කරගත්තු එක්කෙනා නම් වැඩි එයා ජනාධිපති වෙනවා. ජනාධිපතිවරණය අපි ඉදිරිපිට දැන් තියෙන එකම තීරණාත්මක අවස්ථාව. ඒක මිස් කරගත්තොත් ආයි අපිට ඒ අවස්ථාව හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේක ඒ ජයග්‍රහණය සඳහා අපි හරියට ස්ථානගත වෙන්න ඕනේ. ලංකාවේ ජනාධිපතිවරණය දිනන්න ඉතාම සංවේදී දිස්ත්‍රික්ක තුනක් හතරක් තියෙනවා. කුරුණෑගල ඉහළින් දින්නොත්, ගම්පහ ඉහළින් දින්නොත්, මහනුවර දිනාගත්තොත්, කොළඹ දිනාගත්තොත් මෙන්න මේ හතර දිනන කෙනා තමයි ලංකාවේ ජනාධිපතිවරණය දිනන්නේ. මගේ දේශපාලන අනාවැකිය නම් එක්සත් ජාතික පක්ෂයේ තරඟ වදින්නේ රනිල් වික්‍රම සිංහ මහතා නෙවෙයි නම් ඒ අවස්ථාව ලැබෙන්නේ ඊළඟට කරුණ ජයසිරි මහතා. කලණි ප්‍රේමදාසට ආර්යාව කියන වචනයෙන් සංග්‍රහ ලබන සෑහෙන කාලයක් ගත කරන්නේ. එන්ටිමේටික ඉක්මනින් උමුනා වෙලා තිබුණාට ඒක ඉක්මනින් සිද්ධ වෙන්නේ ඉක්මනින් නෙවෙයි. මම නෑ කොහෙත් සිද්ධ වෙන්නේ නැහැ. ගිහිල්ලා දිනපොත ලියා ගන්නකො මෙහෙම කිව්වේ කියලා. දැන් රනිල් බලන්නේ මෙහෙමනේ. දැන් සජිත්ට දුන්නොත් පක්ෂ නායකත්වයක් දෙනවා. ඒතරෝ හිඟන්නවා වගේ ගෙදරට මෙයා ගෙදරට වෙලා ඉන්න වෙනවා. එතකොට කරුණ ජයසිරි මහතා පක්ෂ නායකත්වය ඉල්ලන්නේ නැහැ. එතකොට කරුණ ඉල්ලලා පරදිනවා රනිල් විපක්ෂ නායක වෙනවා. ආයෙ රනිල් ඉන්නවා. කරුණ එක්ක මේ සූදුව ලේසි. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ පසුගියදා පැවති ජන හමුවකදී තමන්ව ආර්යව ලෙස හඳුනා දීම පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් සිය අදහස් පළ කළා. රණසිංහ ප්‍රේමදාස මහතුමා ජනාධිපති වුණායින් පස්සේ තමයි හේමා ප්‍රේමදාස මහතුනි ඉංග්‍රන්තේ මහරජිනට දෙවැනි මහරජින වගේ තමයි එතුමේ ඒ දවස්වල හැසිරුනේ. මම ජලනි ප්‍රේමදාස මහතුනිට කියන්න කැමතියි ආර්යාවක් වෙන්න ඕන නම් ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ භාර්යාව දෙස බලන්න, මෛත්‍රීපාල සිරිසේන මහතුමාගේ භාර්යාව දෙස බලන්න. ඒගොල්ලෝ තමයි ඇත්ත ආර්යාවන්. තාම මහත්තයාට ජනාධිපති අපේක්ෂකත්වය ලැබිලා නැහැ. නිසා මුලින් ජනාධිපති අපේක්ෂකකම ගලවන්න කරගෙන ඉන්නේ. මොකද තාම ආර්යාවක් නෙමෙයි, ඔයා තාම ආර්ය අපේක්ෂකෙක් විතරයි. පක්ෂ අපේක්ෂකයා නම් තාම තීරණය කළා නැහැ. සමහරලාට ඉතින් එක එකයිගේ බිරින්දවරුන්ට එක එක සිහින පේනවා ඇති. ආර්යාවක් වෙන්න ඉතින් හුඟක් වෙලාවට සමහරලා දේශපාලනඥයන් විශේෂයෙන්ම බිරින්දවරුන්ට ආස හිතෙනවා ඇතිනේ. ඒක ඉතින් ඒගොල්ලන්ගේ පුද්ගලික වැඩක්. දැන් කියා ගන්න ආර්යාවගේ නැත්නම් මත් වියදම් කරපු ආකාරයේ ඒ දවස්වල එළවලුවට කොච්චරද, එළුමස් වලට කොච්චරද, දුරකතන වලට කොච්චරද, මෙන්න මේ ආකාරයෙන් වත්පත් වල ඒ කාලේ දාලා තිබ්බ. එහෙමනම් නැවතත් ඔය හිතා ගන්නා කෙනෙක් ආර්යාව හැටියටපත් වුණොත් රටට දෙයියන්ගේ පිහිට වෙනවා නේද? එතුමිය කොළෙකුත් බලාගෙන තමයි කතා කරේ. ඒ සටහන සකස් කරපු පුද්ගලයා සමහරව වැරදි වචන දාලා මම කතාව ඇතුව නම් මම එතිමේට ලියලා තිබුණ ආර්යාව කියලා එතුම කියනකොට කියවෙන්නේ නැති. මුලින් ඉතින් කතාවක් කරනකොට වැරදි වෙනවා. පස්සේ තියෙන එක නෙමෙයි. විවේචනය කරන්න බලාගෙන හිටපු එවුන්ට විවේචනය කරන්න දෙයක් තිබුණේම නැහැ. අර වචනේ නෙමෙයි ඒකල විවේචනය කරන.
අධිකරණ නියෝගයක් නොතකා ත්‍රිකුණාමලය කන්‍යා ප්‍රදේශයේ අද පැවති විරෝධතාවක් අතරතුර පොලිසිය සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බහරයට පත් කර ගැනීමට එරෙහිව මෙම විරෝධතාව සිදු කළ බව අප වාර්තාකරුවන් සඳහන් කළා. ත්‍රිකුණාමලය වවුනියා මාර්ගයේ කන්‍යා ප්‍රදේශයේ උණුතුරලින් ඉදිරිපිට පිහිටා ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ආගමික ස්ථානයක් ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රදේශවාසීන් උත්සාහ කිරීමත් සමග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අදාළ දේපළ පවරාගෙන තිබෙනවා. පසුව ඉදිකිරීමට තැත් කළ ගොඩනැගිල්ලක කොටස් එම ස්ථානයේ ඉවත් කිරීමත් සමග ඊට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණීමට උත්සාහ ගත්තා. නමුත් මේ පිළිබඳ ත්‍රිකුණාමලය අධිකරණයට කරුණු වාර්තා කළ උපවේලි පොලිසිය මහජන සාමය සහ පොදු දේපළ ආරක්ෂාව වෙනුවෙන් විරෝධතාව තහනම් කරමින් ත්‍රිකුණාමලය අධිකරණයෙන් නියෝගයක්ද ලබාගෙන තිබුණා. උද්ඝෝෂණ ව්‍යාපාරයේදී යම් සාමය කඩවීමක් සිදු වුවොත් ඒට සම්බන්ධ වන සියලු දෙනා අත්අඩංගුවටගෙන මෙම අධිකරණය වෙත ඉදිරිපත් කළ ලෙස මේ නියෝග කරමි. මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් අධිකරණය ත්‍රිකුණාමලය. විරෝධතා පතරතුර එම ස්ථානයේ සිටි කාන්තාවකට උණුතුර ප්‍රහාරයක් එල්ල වූ බව පවසමින් පොත්ගලයන් කිහිප දෙනෙක් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට උත්සාහ කළා. පසුව පොලිසිය මැදිහත්ව පිරිස විසුරුවා හැරුණා. දෙවේනු පුරා පිහිටි අඩුපාඩු සහිත පාසල්වල අඩුපාඩු සැපිරීම සිය ප්‍රමුඛ අවශ්‍යතාවය කර නොගත් අධ්‍යාපන බලධාරීන් හේතුවෙන් මෙවන විට ග්‍රාමීය ප්‍රදේශවල පාසල් බොහොමයක් දිනපතා ගරා වැටෙන තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ කලකපටන් විදුහල්පතිවරයෙකු නොමැතිවීම හේතුවෙන් එලෙස ගරා වැටෙන රත්නපුර ප්‍රදේශයේ ග්‍රාමීය පාසලක කතාවයි. මේ රත්නපුර පැල්මඩුල්ල බැරැන්ඩුව ශ්‍රී අභේතිස්ස මහාවිද්‍යාලයයි. වසර 80කට අධික ඉතිහාසයකට උරුමකම් කියන මේ පාසලේ දරුවන් 2000කට ආසන්න පිරිසක් අකුරු කළ කාලයක්ද තිබූ බව ප්‍රදේශවාසීන් පවසනවා. පළමුවන ශ්‍රේණියේ සිට 11 වෙනි ශ්‍රේණිය දක්වා අදටත් පන්ති පැවැත්වෙන මෙම පාසලට විදුහල්පතිවරයෙකු නොමැතිවීම හේතුවෙන් ඉගෙනුම ලබන දරුවන් සංඛ්‍යාව 175ක් දක්වා පහත වැටි තිබෙනවා. ඉස්කෝලේ දෙමාපිය ගිහලා ඉඳන් කලාපෙට දැන්නුවා. කලාපි මැඩම් අපිට කිව්වා විදුහල්පතිලා නැහැ, විදුහල්පති කෙනෙක් ඔපරේෂන් කරලා තමයි දෙන්න වෙන්නේ කිව්වා. දැන් ළඟම පාසල හොඳම පාසල කියනවා. ඒ වුණාට අපේ ගමේ පාසලට ගෙන දෙන්නේ විනාශ වෙලා යන පාසල කියලා. ගුරුවරුන් 18 දෙනෙකු සේවය කරන විදුහලේ ගුරු නිවාසයේ තත්වයයි මේ. මෙම පාසලේ දරුවන් අකුරු කරන්නේ ඔවුන්ට බීමට හෝ සනීපාරක්ෂක කටයුතු සඳහා හෝ පාසලේ ජල බිඳක්වත් නොමැති පරිසරයකයි. ටොයිලට් වලට වතුර නැහැ. අපි මේ ඈතින් තමයි වතුර අරන් ඉන්නේ. බෝතල් වල තියෙන වතුර වලින් තමයි අපි එළමයින් පිරිසුදු කරලා පන්ති වලට ගන්නෙ. මෙම පාසලේ කාල පරිච්ඡේදයන් දැනුම් දීමට යොදා ගන්නා සීනුව සම්බන්ධයෙන්ද ඇත්තේ අපූරු කතාවක්. ගන්ටාර 4ක් තිබුණා අපේ ඉස්කෝලේ. ඒ එකක්වත් නැහැ දැන් නැති වුණා. මේ ළමයින්ට ඒ වලන් කාල පරිච්ඡේදය දැනගන්න ඕනි හන්දා මේක අපි හැමදාම හවසට ගිනින උදේට ආයෙ ගෙනල්ලා වසර 80ක් පැරණි ප්‍රධාන ශාලාවේ බාල්කය මේ වන විට දිරාපත්ව කඩා වැටීමේ අවදානමක ඇති අතර ඒ සඳහා මුක්කු ගසා රඳව ඇති ආකාරයයි මේ. අවුරුදු 80ක් පමණ පරණ මෙම ගොඩනැගිල්ලේ කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් මේ වනතෙක් ගල්ලා නැහැ. මේ වගේ දෙයකට බලධාරීන්ගේ ඇස් ඇරෙන්නේ ජීවිතයකින් වන්දි ගෙවූ පසුවද. විදුහල්පතිවරයෙකුගේ මඟ පෙන්වීමක් නොමැති පාසලේ නිසි විනයක් නොමැති බැවින් ඇතැම් දරුවන් විවිධ මත්ද්‍රව්‍ය සඳහාද ඇබ්බැහිවි ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා. ළමයින්ගේ ටොයිලට් එකට යන්න විදියක් නැහැ. ළමයින්ට බොන්න වතුර නැහැ. ඉස්කෝලේ ගුරු නිවාසයක් නැහැ. මේවටද කියන්නේ ළඟම පාසල හොඳම පාසල කියලා. විදුහල්පති කෙනෙක් දෙන්න වෙයි නා. ඒ අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඇති වැඩේ මොකද්ද? දෙවයින පුරා ගම්බද පාසල් රැසක දැවැන්ත සම්පත් විෂමතාවක් තිබියදීත් ඇතැම් දරුවන් ජීවිත අවදානමක් සහිතව අකුරු කරද්දීත් අධ්‍යාපන බලධාරීන් ප්‍රමුඛ කාර්යයන්සේ සලකන ව්‍යාපෘතීන් පුදුම සහගත නොවන්නේද? නිසි කලට ඉටු කළ යුතු දෙය කල්දැමීම හේතුවෙන් මහජන මුදල් විනාශ වන අවස්ථාවක් පිළිබඳ තොරතුරක් හිරෝ CIA වෙත හලාවතින් වාර්තා වුණා. මීට වසර දෙකකට පෙර බෙදා දිය යුතුව තිබූ බීජ පැලපොල් තොගයක් එසේ නොකිරීම හේතුවෙන් තවාන තුළම පීදෙන තත්ත්වයකට පත්ව තිබීම කෙතරම් අවාසනාවන්තද? බදු ගෙවන ජනතාවගේ මුදල් මෙලෙස විනාශ වීමට ඉඩහැර ඇත්තේ කාගේ ඌමනාවකටද? අද CIA විමසුම ඒ පිළිබඳවයි.
මේ හලාවත පල්ලම ප්‍රදේශයේ ස්ථාපිත පොල් පර්යේෂණ ආයතනයට අයත් බීජ පොල් උයනයි. මෙහි ඇති බීජ පොල් පැල 66,000ක් මෙවන විට දැඩි තර්ජනයකට ලක්ව ඇත්තේ ඒවා නිසි කලට ජනතාව අතර බෙදා නොදීම හේතුවෙන්. උතුරු පළාතේ ජනතාව අතර බෙදා දීම සඳහා මීට වසර දෙකකට පමණ පෙර සැකසුණු පොල් පැල මෙසේ ගස් බවට පත්වෙමින් තිබෙන්නේ දේශපාලන බල අධිකාරියේ නොසැලකිල්ල හේතුවෙන් බවයි වාර්තා වන්නේ. මේ පොල් පැල වර්ගයේ මොකද්ද? හයිබ්‍රිඩ් එක. කොච්චර පොල් පැල තියෙනවද මෙතන? මෙතන තියෙනවා 18,000 පල් එහා තියෙනවා 48,000. මේක ඇරද උතුරු නැගෙනහිරේක දෙන්න අවෙන් කරලා තියෙන්නේ. මහජන මුදල් වැය කරමින් නිෂ්පාදනය කරන ලද තත්වයෙන් උසස් හයිබ්‍රිඩ් හෙවත් දෙමුහුම් වර්ගයේ පොල් පැල තොගයට අද වන විට අත්ව ඇති අවාසනාවන්ත ඉරණමයි මේ. තවාන් උර තුලම මේ වන විට වසර දෙකකට අධික කාලයක් ගෙවා දමා ඇති මෙම පොල් පැල නියමිත වගා මාධ්‍යයකට යොමු නොකිරීම හේතුවෙන් මේ වන විටත් තත්වයෙන් බාල වී තිබෙනවා. ඇයි මේව දෙන්නේ? ඇමති එන්නේ නැහැ. දින දානවා ආයෙ කැන්සල් කරනවා. කවුද ඔයා කියන ඇමති? ඇමති නවීන් දිසානායක. එන්නේ නැහැ. එන්නේ නැහැ. පී දෙන්නත් ළඟයි නේද? පී දෙන්න අවුරුදු එකමාරකින් මේ බෑග් වලම පී දෙන්න. පැලතවානේ නඩත්තු කරුවන් මුහුණ දී ඇති අනෙක් ප්‍රධානතම ගැටලුව වන්නේ මේ වන විට කාල සීමාව ඉක්මවා වර්ධනය වී ඇති මෙම පොල් පැල නඩත්තු කිරීමයි. ඒ සඳහා අධික ලෙස ජලයේදී යුතු වනවා. ඊටද දිනපතා වැය වන්නේ මෙරට බදු ගෙවන ජනතාවගේ මුදල් නොවේද? උසස් කෘෂි තාක්ෂණයේ යොදවා නිෂ්පාදනය කරන ලද මෙම දෙමුහුන් පැල නියමිත කාලසටහන අනුව වගාවට යොමු නොකිරීමෙන් සිදුවන බාලවීමට වග කියන්නේ කවුද? වාර්තාවන පරිදි මෙම පැලපොල් බෙදා දීමට විශේෂ අමාත්‍යවරයා දිනයක් ලබා නොදෙන්නේ නම් ඒ හරහා සිදුවන මහජන මුදල් නාස්තියට සහ මෙම බීජ පැලපොල් විනාශයට ඍජුවම වගකිව යුත්තේ අමාත්‍යවරයා නොවේද? හිරු CIA මේ වරද නිවැරදි කරන තෙක් අවදියෙන්. දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. හිරුගේ 21 වන සංවත්සරයේ වෙනුවෙන් ක්‍රියාත්මක හිරුට 21යි දවස් 21කින් දසලක්ෂපතියන් 21යි වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 210ක් දිනා ගැනීමට හිරු ටීවී ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වී ඇති අතර එහි හතරවෙනි ජයග්‍රාහකයා හොමාගම පදිංචි KK කමනි මහත්මියයි. හිරු ටෙඩි පෙරහැරෙන් දසලක්ෂයක් අරන් අද උදේ මගේ නිවසට ආවා. මට ගොඩාක් සතුටුයි. මම ඕගලන්ටත් කියන්නේ මං වගේ හිරු ටෙලි පෙරහැර බලලා SMS කරන්න මේ වගේ ජයග්‍රහණේ ඔබට ලබා ගන්න පුළුවන්. සතියේ දිනවල රාත්‍රී 7:30 9:55 අතර එක දිගට හිරු ටෙලි පෙරහැර නැරඹීමෙන් දස ලක්ෂපතියෙකු වීමේ වරම ඔබටත් හිමි වෙනවා. උඩවටුන රෝමසල ප්‍රදේශයේ ගල් පර්වතයක් මත සිට සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී මුහුදට වැටුණු තරුණයින් සිව් දෙනෙකු අතුරින් දෙදෙනෙකු මුදාගෙන ඇති අතර අතුරුදන්ව සිටින අනෙක් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේගා කිවුල ශ්‍රී සුබද්දාරාම විහාරස්ථානයේ ඊයේ රාත්‍රියේ පැවති පෙරහැරක් අතරතුර අලියෙකු කුලප් වීමෙන් කලබලකාරී තත්ත්වයක් ඇති වූ අතර සිදීන් සුළු තුවර ලැබූ කාන්තාවක් රෝහල්ගත කිරීමට පියවර ගත්තා. ආයුබෝවන්.